दशक आवर्जन करना मत कैती नमगिय अपराध करवन पिलीबंद मरुसिरा चोपे वगे अकड़या ओ अतर कीर नमक तम चीना किरिंदी वेल चीना ओह होयागन तम अपियादावे कैरगल लेसिने एकाले वेडने चीना के अन्ने कैमिलस गुणसेकर मे एडवर्ड गुणसेकर चीना के एकम आया අපි එන කතාව බා පටන් ගමු. ඉතින් ඔන්න කොහමෙන් කොහම හරි කිරිඳිවැලට ආවා චීනාගේ ආදරණීය බිරිඳ හොයාගෙන. මොකද චීනා අද ජීවතුන් අතර නැති නිසා ගුණයක්කා. ගුණයක්කව හම්බෙන්න තමයි මේ යන්නේ. ගුණයක්කා ඇති ගෙදර කතා බහ අපි ආරම්භ කරමු. ගුණයක්කා කිව්වට දැන් වයස අවුරුදු ඇයටත් වයස අවුරුදු 70ක් පමණ වෙනවා. අම්මේ කොහමද? ආයිබෝන්. अभी कथा पटांगण यदल हेट हेत पत्र चीना बल रूमती अक्न कौदे रूमती चीना के आदरणीय बिरीद चीना की रजिस्टर नाम एक अरे अपूर्वे विवाह उसे जे आर जनाधिपत मत ने දැන් අපි මෙපමණ කාලයකට දන්නේ නැහැ මේ චීනගේ වාට්ටු හිටියයි කියලා සමහර අය කියනවා. වික්ටෝරියා පාලම උඩදී 9 ලක්ෂයි මංගොල්ලේ ගිරුවේ. චීනා එහෙමත් නැත්නම් කැමිලස් ගුණසේකර. අද ජීවමානව හිටියනම් මෙන්න මේ වගේ තමයි හැඩරුව මේ ඉන්නේ චීනගේ දයාබරණීය වැඩිමහල් සහෝදරයා එඩ්වඩ් ගුණසේකර නම එඩ්වඩ් ගුණසේකර අපි පටන් ගමු චීනගේ ආගිය තොරතුරු හොඳ මුලින්ම පටන් ගමුනේ හරි කියමුකෝ තාත්තේ මේ ඒක අපේ තාත්තා යුදමුදාවේ සේවය කළේ තාත්තව අපි කුඩා කාලේ අපේ මල්ලි එතකොට අපේ අම්මට මේ හම්බෙන්න හිටියේ මල්ලි හම්බෙන්න හිටියේ තාත්තව මේ සාසිකෝ කට්ටියක් එක්ක වෙලා මාතර අපරක්කෙදි මැරුවා මරලා ගෝණි දෙක දාලා වැවට දාලා ඊට පස්සේ මේ ඒක අඳුරගන්න බැරි බැරි තරමට නරක කළා තිබුණා. තිබිලා මේ ඊට පස්සේ අපේ ආත්තම්මා අඳුනාගෙන තමයි දන්නේ අපේ තාත්තා බව. ඊට පස්සේ අපේ අම්මා අපිව මේ මණ්ඩාවල අපේ අම්මයි ගෙදර හදාගත්තා. හැදුනේ. අපි හැදුනේ එතන. මණ්ඩාවල इनकोट अट पास अपे अम्मा अभी अमार अपे लघुता अयर मैं लघुता मल लघुता अभी इतने अदुना ये स्कोल मात्र अपर स्कोल ये इग्रगत हे इंड बरिया इत पक्ष मम एम पन लावा पन इनकोट कोच टिकट नवना अवला माव अरे हिकड लेक स्कूल चला दिए एक अवृतना एक इनकोट मल मल अरे पड़ला
මම බලන්න ගාවිලා ඒත් කෝච්චි ආවිලා ඒ ටිකට් නැතුව ආවුණා. ඔව්. ඒ වෙලා එයාවත් දැම්ම ඒකටම. ඔව්. දැම්මම එයා ඒකට එන දවසේ මාව මේ මාකොල වුඩ්පඩ් කියලා මේ බලපරාද මෑකට ඒකට මාරු කරුවා මාව. මම මෙහෙ එයා ඒ ඉතියා ඉක්කඩු ඉතියා එයා. ඔය අවුරුදු ගානක් අවුරුදු තුනක් ඉතියා. ගලා ඊට පස්සේ මේ මල්ලි ඒකනුත් පැන්නා. ඔව්. තුන් හතර පාරක්ම ඒකනුත් පැනලා ගිහිල්ලා මේ ඊට පස්සේ එයාගේ කාල සීමාව ඉවර වුණා. ඉවරෙලා ආවා. ආවම අපි මේ මේ අපේ අම්මයි ගමට ආවා මේ ආපහු මණ්ඩලවලට. එවිල්ලා මේ එතකොට අපේ අම්මා වෙන විවාහයක් කරගෙන මේ කාරගල එක්කෙනෙක් එක්ක තමයි හිටියේ. ඔව්. ඉතින් අපි කාරගලට ආවා. ඔව්. එවිල්ලා අපි කාරගල ඇදුණා අපි කාරගල පදිංචි වුණා. පදිංචිලා ටිකක් කල් ඉන්නකොට කාරගලත් හිටියේ නැහැ අපි. ඊට පස්සේ මම කොළඹ ගියා. ඔව්. මං කොළඹ ගිහිල්ලා මේ PWD කොන්ත්‍රාත්කාරයෙක් ගාව වැඩ කෙරුවා. වැඩ කරනකොට මේ මල්ලි ආවා. ඔව්. මල්ලි ආවිල්ලා ටිකක් කල් හේ හිටියා. ඔව්. මුරල්ලි හිටියේ. ඔව්. ඉතින් ඉන්නකොට මේ එයා කියන්නේ මේ ඇස්වට්ටු යන්දියේ පළතුරු තට්ටුවක් බැලලා ඒකේ වැඩ කෙරුවා. ඒකේ හිටියා යාළුවෙක් එක්ක. ඒක කරන ගමන් මේ තමයි ඉතින් එන්න ඉතින් අපි ලොකු වුණා. ලොකු වෙලා ඉතින් ඒකෙන් ඒක කරන ගමන් තමයි 900,000 බ්‍රෑන්ඩ් කරුවේ. 1968 නොවැම්බර් මාස 28 තමයි මේ සතුසේ මං කොල්ලේ කෙරුවේ. ඔව්. ඒ කියන්නේ මගේ 29 වෙනිදා මගේ උපන්දිනේ. ආහ්. නොවැම්බර් මාසේ 29 මගේ උපන්දිනේ 28 වෙනිදා තමයි මේ අලුත් මේ පාලම උඩදී වික්ටෝරියා පාලම උඩදී මේ 900,000 මං කොල්ලේ කෙරුවේ. කැලණිය වික්ටෝරියා පාලම උඩදී. ඔව් ගන්න වික්ටෝරියා පාලම තොටලඟ ඔව් ඒක තමයි 900,000 මං කොල්ලේ සිද්ධ කරේ. කොහොමද ඒක කරේ? ඒ කෙරුවේ මේ මල්ලි තව 7 දෙනෙකුයි. ඔව් 7 දෙනෙකුයි මල්ලි තමයි ඒකේ නායකත්වය. ඔව් පිච්චුණු ධර්මයේ. ඔව් පිච්චිච්ච ධර්මයේ කියුටස් පියදාස. ඔව් හිටියා කට්ටියක් මේ ඒ කියන්නේ ඒ කාලෙක දැන් නම් මතක නැහැ මට. ඔව්. ඉතිහාසවල ඩුවඩයි ධර්ම. ඔව්. කියලා කෙනෙක් හිටියා පිටිකල සිරිසේන. ඔව්. කියලා කෙනෙක් හිටියා කොහොම හිටියා කට්ටිය. ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ තමයි මේ එතකොට මෙයා ඉටි ඉස්සෙල්ලා මල්ලි බොරල්ලේ නිව් සඳන් කියන සාප්පුව කැඩුවා කියලා එයාව අත්අඩංගුවට ගත්තා. ඔව්. අරගෙන එයාට ඒකට මේ දඬුවම් වශයෙන් දඬුවම් දුන්නා අවුරුදු 2ක්. ඔව්. ඉරගෙන ඊට පස්සේ එයා ඒක ඇතුල් කරලා ඉන්නකොට තමයි ඔය 900,000 කෙරුවේ කළා. එයා හිරේ ගියා. ඒ 900,000 කරලා එයා හිරයන් හිටියේ මේ ඇපිල් කරලා තිබුණේ නඩුව. ඉතින් මේ ඇපිල් එක ගාන්තර කළා හිරයන්ට කියලා දෙනකොට උසාවියට ගියා. උසාවියදී තමයි මෙයාව
අත්තරංගුවට ගත්තා. අත්තරංගුවට අරගෙන තමයි මම උසාවි දන්නේ. උසාවි දාලා අවුරුදු නඩුව කතා කරලා අවුරුදු 44ක් දඬුවම් කරලා 22න් ජීවෙන්නේ. ඒ කරනකොට තමයි ඒ කාලය තුළද තමයි ඉරෙන් පැන්නේ. ඉස්ලාම වැලිගඩ ඉරගෙදරි. ඊට පස්සේ මාර ඉරගෙදරි. ඊට පස්සේ මඩ කලපු ඉරගෙදරි. ඊට පස්සේ යාපනේ ඉරගෙදරි. ඊට පස්සේ මාර ඉරගෙදරි දෙපාරක්ම පැන්නා. ලේසි පුතෙක් නෙමෙයි. ඔව් කොච්චි අටාවේ යාපනේ පැනපු වෙලාවයි තමයි. කොච්චි අටාවේ. කොච්චි එමුකද මෙයා ඉරෙන් පැලලා දැන් කොච්චියෙන් එන්න ඕන එනකොට කොච්චි ස්ටේෂන් එකේ පොලිසියයි ඉරගෙදර ගාඩ් මාතුරු ඔක්කොම මෙයා දැකලා තියෙනවා ඉන්නවා. ඉතින් මට කොච්චියෙන් නගින්න බැරි නිසා මෙයා රේල් පාර දිගේ ඇවිල්ලා කොච්චි යටට රිංගලා. යට රිංගලා මේකේ ඉස්ලාම ස්ටේෂන් එක කරුවල කරලා. ඒ කියන්නේ ස්විච් බෝඩ් එකම කඩලා. ස්ටේෂන් එකේ ලයිට් ඔෆ් කරලා. ඔව් ලයිට් ස්ටේෂන් එකේ ලයිට් ඔෆ් කරලා මෙයා ටක් ගාලා මේක කොච්චියට රිංගලා. අත්සට රිංගලා කොච්චි යට තමයි අනුරාධපුරයට එනකන් ඇවිල්ලා තියෙන්නේ. එතමන දුර ඔච්චර අප අනුරාධපුරයට ඇවිල්ලා තමයි ඒ කියන්නේ යාගේ යාළුවෙක්ගෙන් අඳුන් අරගෙන අඳුන් ඉල්ලගෙන එමේ යාළුවෙක් කම්බෙන්ට ගිහලා අඳුන් ඉල්ලගෙන සූට් මාරු කරගෙන තියෙන්නේ. කරලා තමයි ඒ කියන්නේ එනකොට මේ කකුල් ඔක්කොම කැපිලා යටි යටිපතුල් ඔක්කොම කැපිලා ඒ ජාපන ඉරගෙදරින් පැනලා තියන්නේ කලපුවට. කලපුව ඔක්කොම බෝතල් අරමුවා කැඩිච්ච අරමුවා දිවිලා ඒකට වේවට තමයි කැපිලා තියන්නේ. ඊට පස්සේ මෙහා ඇවිල්ලා බෙහෙත් කළුවා. ඒකට බෙහෙත් කළා තනි වුණා. ඊට පස්සේ මාර ඉරගෙදර තාප්පෙන් පැන්නා. තාප්පේ තාප්ප දිගේ ඒ කියන්නේ හැමදාම දැන් මාර ඉරගෙදර එයාටම වෙනම ඉරගයක් තියෙනවා. චීන ගෑල්ල කියලා. චීන චීනගේ වාට්ටුව. චීනගේ වාට්ටුව. ඔව්. තවමත් එක තියෙනවද? තියෙනවා තියෙනවා. චීන කෑල්ල කියලා කියන්නේ. චීන කෑල්ල. චීන කෑල්ල කියන එකක් එහෙම තියෙනවා. ඔව් තියෙනවා. මාර ඉරගෙදර. ආ ආ. එතකොට යාව ඒක දැම්මා. ඉරගෙදර දැම්මා. ඊට පස්සේ ආපහු යාවම ආපහු පැන්නා. යා ආපහු පැන්නව ආපහු වැලිගඩට මාරු කෙරුවා. අරන් ගිහිල්ලා මෙහෙදි මේ කැරගල දිහල්ලි අල්ලලා ගෙනිහිල්ලා මහරෙන් වැලිගඩ බන්ධනාගාරයට ආපහු මාරු කෙරුවා. ඒකේ ඉන්නකොට තමයි එයාට සමාව ලැබුණේ. සමාව ලැබුණා. ඒක හොඳ කල්පිකාවෙන් එයා හිටියා. ඉන්නකොට ඊට පස්සේ අපේ අම්මා ජනාධිපතිට ජනාධිපතිතුමාටම සංගාල මේ දුක කියලා ඊට පස්සේ එයාට සමාව හම්බ වුණා. හම්බ වෙලා තමයි ඇවිල්ලා විවාහ වුණේ. විවාහ වෙන්නේ ගුණේ අක්කා. ඔව් ගෑරගලම ගෑම් ළමෙක් එක්ක
स्वर्ण महल काल हिरोस्था स्वर्ण महल मेकटेनो मैं एक अतुले जनप्रिय वाहन ओस्टिन कैम्ब्रिज जनप्रिय अटक अटक मंगल मंगलवन कल ड्राइवर इसराट पिटिपसा ड्राइविंग कल स्पीड इतना दक्ष इतना दक्षण कल मेन मेलाम पारोल चीना चीना वहाँ इतना पवर सर मट काम उलने मट या दातर वे आदि मुनो मट की करी दिन मुनो मुन मुन दे मट की करी दी अभी मम मम तीटे दिन कुल मैदी कुल बुरा वना मम इन दीला गमेटेन इत मीएम सी जुब अंबे स्वरूप चीना की अन्न हेतु लक्षण तीबेन लक्षण चीना चीना वगे लक्षण एक हिगेदर घाट महत्व चीना के नम मुनाद में अपराध सिद्ध करे सतोसे वैन के प्लान
ड्राइवर के पीठ पास से ना पीया गया ना लगी है ना नवतेल नवते या नहीं ये वैन के नहीं ये क्या नहीं मैं इधर ये कर दें सातों से वैन ने के इधर सल्ली आ रहा है ना कोटे मैं इस तरह यहाँ पे लगी है ना पहली कोटे ना कां मैं वैन ने के सल्ली वैन ने के एक लोग फॉलो कराएंगे वाला जी अन्य नहीं इधर का कोई तो नहीं वाली सर इंगला फॉलो कराएंगे वाला जी अन्य अब सांट गाने वाली सर इंगल साली ये वाली सर इंगला साली टी आरांग साली आरांग ये ना कोटे वाली सर इंगला ऐ बिल्ला पहली कोटे जी इस तरह कल्ला एक अट इस तरह कल्ला मेरे को लुआ आने इस तरह कल्ला इधर बसे हरियर पाल मुड़े जी ඉස්සරහින් යන වාහනේ මේකටගේ වාහනේ හප්පලා. ඔව් ඔව්. හප්පුවා මාර පස්සේ ඉස්සරහින් යන එකනගේ පිටිපස්සේනේ වදින්නේ. වදිනාම අරයා මෙයාගේ මේකට එක්ක රණ්ඩු වෙලා මොකද පිටිපස්සෙන් මම හප්පුවේ කියලා. ඔව්. හප්පනකට තමයි ඇති අරගොල්ලොන්ගේ අරගොල්ලෝ දන්නේ නැහැ මේ මේක මේ ප්ලෑන් එක කියලා. ඒවත්ියාත්මක කරලා තියෙනවා. ඉතින් ආ ඩ්‍රයිවර්ට මොකද පියෙන් ඇල්ලලා තියන්නේ? මේ ඩ්‍රයිවර්ගේ පිටුපසට පියෙන් ඇල්ලලා. ඊයෝ පිටුපසට. ඔව්. එයාට ඉඳ ගන්න බෑනේ අපෝ එළවන්න. මේකළු ලොඩක් ගාලා මේකළු සල්ලි ටික ගත් බෑග් අරගෙන මේකළු ඒගොල්ලන්ගේ වාහනේ දාගෙන ඒගොල්ලෝ ගිහිල්ලා. ඔර වැඩේ ලීක් වුණානේ. වැඩේ ලීක් වුණේ ඒකට ආපු කෙනෙක් ඒකට පුහුණු වෙච්ච කෙනෙක් ඒක පුහුණුවක් පුහුණු වෙලා කෙරුවේ උක ඒක මේ පුහුණු වෙච්ච කෙනෙක් ඒ වැඩේට වැඩේ කරපු දවසේ ආවේ නැහැ ඔව් එයාත් අපි අර බාල අපරාධී අර කේ අර ඉන්නකොට යාළු වෙච්ච යාළුවෙක් ඔව් මේ රාජගිරි ඔව් යා ආවේ නැහැ යාට එන්න බැරි වුණා ඉතින් මේකළු වැඩේ කෙරුවානේ එයා දන්නවනේ ඉතින් පොලිසියෙන් කිව්වා ඒ කාලේ රුපියල් 10000ක් දෙනවා ඔත්තුවක් දීපු කෙනෙකුට මේක සම්බන්ධව කියලා හරියට ඔත්තුවක් දුන්නොත් 10000ක් දෙනවා කියලා පොලිසියෙන් කිව්වම එයා දින පොලිසියට කිව්වා නන් ටික ඔක්කොම මේ ආවලා කියලා විතර මල්ලි හිරේ යන්න හිටියා අර මේ අර අවුරුදු දෙකක් අච්චු කරලානේ තිබුණේ යාට ඒ මොකක්ද හේතු අච්චු කරා අර නිව් සඳන්නේකේ කේස් එකට මොකද නිව් සඳන්නේකේ කේස් එක නිව් සඳන්නේ එක කැඩුවනේ කඩලා උරුලෝසු මං කොල්ලේ උරුලෝසු ගත්තා ඒකේ උරුලෝසු අරගෙන ඒකට තමයි යාට අවුරුදු ඒක ඒ නඩුවට අවුරුදු දෙකක් අච්චු කෙරුවා හ්ම් ඒ අවුරුදු දෙක තමයි අපීල් කරලා තිබුණේ ඊට පස්සේ තමයි ආයේ ඉරේ ඉටි අවුරුදු 44 22 ගෙවෙන්න දැන් අපි මෙපමණ කාලයකට දන්නේ නැහැනේ මේ චීනගේ වාට්ටු හිටියයි කියලා සමහර අය කියනවා නමුත් ඇත්තටම දන්නේ නැහැ මේ ඔබේ සහෝදරයා මහර හිටපු නිසා මේ චීනගේ වාට්ටු කියලා මේ නම් වුණයි කියලා හරි මහර බන්ධනාගාරයේ චීනගේ වාට්ටුව කියලා වාට්ටුවක් තිබෙන ඔබේ සහෝදරයාගේ නම. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි. චීනා හිටියනම් වයස අවුරුදු 75ක්. දැන් මෙතුමටත් වයස අවුරුදු 77ක් වෙනවා. එතුමාගේ මතක ශක්තිය දන්න විදිහට තමයි ඔය විදිහට අපිට චීනා පිළිබඳව මතකයේ ආවර්ජනය කළේ. මේනින එඩ්වඩ් ගුණසේකර මහත්මයාගේ දෑබරණි බිරිඳ. නම මොකද්ද? නම ටීපි ඥානවති. ඥානවති මහත්මිය. කොහොමද චීනා ගැන මතකයේ තියෙන්නේ? අතේ කියන්නේ 1971 මේ හිරෙන් පැල්ල ඉන්නකොට අපේ ගෙදරට ආවේ. එතකොට අපි කොළඹ හිටියේ. ඉඳලා මේ රෑවිල කෑම කනකොට මේ
පොලිසියෙන් වට කරනවා කියලා ආරංචියක් හම්බුණා. ඒ ගමන ගෙවල් වලට පිටිපස්සේ තියෙන වෙලක්. එයා ඊට පස්සේ වෙලට පැනල හැංගිලා ඉඳලා ආපහු මේ පොලිසියෙන් ගියාට පස්සේ ගියා. ගියා ඊට පස්සේ ආයෙත් දවසරේ ආපහු ඇවිල්ලා ඒත් එහෙමයි. එදා නම් හිටියේ නැහැ ඊට පස්සේ මේ ගිහිල්ලා යා කොහොම හරි මේ එදා නම් මුළු මේ ගමම වට කරා CID පොලිසිය හැමතැනම. ඊට පස්සේ ගහකට නැගලා අවියා කිව්වා ආරංචි වුණා ගහකට නැගලා මේ ඉඳලා බේරිලා ගියා කියලා. ඉතින් එදත් අහුනේ නැහැ හැබැයි. ඔව් ඉතින් මේ ඒ ටික තමයි මම දන්නේ. ඉතින් එයාගේ ඉස්සර ඉතින් ඒව අපි ඉච්චර දන්නේ නැහැ ඉතින්. මේ ඉන්නේ චීනා. චීනා කියලාම කතා කරමුකො නේද? මමනේ කතා කරන්නේ. චීනාගේ ආදරණීය බිරිඳ. අම්මේ ඔබතුමියගේ සම්පූර්ණ නම මොකද්ද? WK සුමිත්‍රා පත්මිනි. සුමිත්‍රා පත්මිනි. එතකොට අම්මේ මේ කියන්නකෝ චීනා චීනා කිව්වට චීනාගේ සැබෑ නම මොකද්ද කියලා? සැබෑ නම ජාලග්ගේ කැමිලස් ගුණසේකර. කැමිලස් ගුණසේකර. කැමිලස් ගුණසේකර නොහොත් චීනා. ඉතින් අපි දැනගන්න කැමති චීනා කළ කී දෑ මොනවද කියලා මුලින්දම්. කැමතිනේ එකඟයි නපිට කියන්න? එකඟයි. මගේ මහත්තයා පොඩි කාලේ මගේ ගමට ආවා කෑරගල මම කෑරගල ගමට ආවා මගේ ලොකු මාමත් එක්ක විවාහ වෙලා. ඊට පස්සේ එතනදි තමයි අඳුරගත්තේ. ඕ. එනකොට අවුරුදු 8ක ඉතර ළමයි සිටියේ මතක හැටියට එතනින් පස්සේ තමයි සුහදත් සෙල්ලම් බත් යන්න රෝමී කරන්න එතනදි එක තුනා ඊට පස්සේදි පහු වෙනකොට ඉතින් පොඩි ආදර සම්බන්ධයක් ඇති වුණා ඒක තමයි මුල්ම කියන්න තියෙන දෙමලිම ඊට පස්සේ ඊට පස්සේ ඉතින් එයා ගමේ අවුරුදු 10ක 12ක ළමයි කෙනෙකුට ගමෙන් පැනලා ගිහිල්ලා ඒක අරගෙන ගමේ අම්මා ළඟ පැනලා ගිහිල්ලා කොළඹ SRT ඉස්සරහා බිස්නස් එකක් කළා දොඩම් බිස්නස් එකක් කරනවා කියලා දැනුවත් කළා ගමට ආපුහම මම අහවල් තැන දොඩම් විකුණනවා කියලා ඒ ඉන්න අතරතුරේ තමයි පියදාස කියලා කෙනෙක් මුණ ගැහිලා එයා කතා කරලා තිබුණා කියුටෙක්ස් පියදාසද අන්න කියුටෙක්ස් පියදාස කතා කරලා තිබුණා සාරණ මහල් කියන කඩේ රත්තරන් බඩි කඩේ කඩන්ඩ යන් කියලා ඉතින් අහුනේ නැද්ද අහුණා එතකොට වයස කීයද ඒක නම් මතක නෑ අවුරුදු 15ක 16ක ඒ තරමතර වෙන්න ඇති තරුණම වයස ඔව් ඊට පස්සේ මෙයාලා අහුවෙලා ඒකේ අර දඬුවමක් වශයෙන් නඩු අහන අතරතුරේදී අපදීලා ගත්තා එයාගේ අම්මා. ඔව්. ඒ අතරදී ඊට පස්සේ නඩුවත් ඒ අහන අතරදී තමයි අර කීපස් කියදාසව මුණ ගැහිලා තියෙන්නේ හිරගෙදර තමයි. ඔව්. හිරගෙදර දිනේ කීපස් කියදාස මුණ ගැහිලා මේ තිබුණේ එතනින් අපදීලා ආවට පස්සේ එකතු වෙලා ඒ වැටමිනහල් ඒක කැදුවා ඒක කඩපුවාම අරකට අවුරුදු දෙකකට අච්චු කරලා දීලා තියෙන ඉස්සෙල්ලා මොකක් හරි ඒකට ඒකට ඉරේ යන්න යනකොට තමයි පොලිසියෙන් අල්ලගෙන තියෙන්නේ අර කඩේ කඩපුවකට ඒ වෙනකොට ඔබ විවාහ වෙලා නැද්ද මේ 81 අවුරුදු විවාහ වුණේ මේ 66 නේ මේක වෙන්නේ නේද 81 විවාහ වෙන්නේ ඒ ඊට පස්සේ දැන් මේ 9 ලක්ෂ මංකොල්ලේට ඔයා ඇතුළට යනවා යනවා ඊට පස්සේ ඊට පස්සේ ඉතින් යා ඇවිතිලි කරන්න වුණා ගමියත් හරි සුහදයි පන්සලේ හාමුදුරුවත් හරි සුහදයි අනුකම්පා කරලා මෙයාම කිව්වා මේ එතකොට උනේ පිළිද්දස් මහත්තයා තමයි අධිකරණයම කීතියි කියන්න ඕනේ මං ඒ ටික අපිට මොන ගහිලා ඉතින් කතා බහ කරපුවාම එයා කිව්වා ගන්න නම් පුළුවන් මෙන්න මෙහෙම මට දෙන්න කියලා ඔය පිස්සන් මාගේ ලියනවා කියන්නේ ආන් ඒවා අයිතෙන් 1000කට ලක්ෂක දෙක හරි එහෙම නැත්නම් 1000ක 2000ක හරි අස්සම් කරලා මෙයා එහෙම නරක මිනිහින් නෙමෙයි මට පුළුවන් නම් මම එයාව අවුරුදු ගානකට මෙන්න කරන්න අඩු කරන්නම් කියලා
අතර මට අමතක වුණා මම හිරෙන් පෑන්නා ඔව් දැන් මේ 60 ගණන් වලද කොහෙද මේ හිරේට වැටුනේ 66 ඔව් වෙන්නකි මේ පෙඩි හිරෙන් පෑන්නා පස්සත් ආවා කයි පෑන්නේ ඉක්වනට ගෙදර එන්න ඉන්න ඈ ඉක්වනට නිදහස් වෙන්න ඉන්න වෙන්නේ නැත්නම් ඔබතුමිය බලන්නද නෑ මේච්චරම දුන්නේ කොහොමරි පෑන්නා මම ඉතින් ඉරකවල් ගානේ ගියා නැත්තේත් නෑ असंगे लिपिया අස්සන් කරලා අපි ලියුම බාර දුන්නා. ඔව්. ඊට පස්සේ තමයි කිරිද්දස් මහත්තයා අධිකරණයම කිහිටියා. එයාට දුන්නා මෙයා එක චුට්ටක් වන්දනාගාර කොමසාරිස්තුමා එක්කත් කතා බහ කරගෙන අවුරුදු 55කට හිරේ ගිහින් තුනේ අවුරුදු 5 කරලා දුන්නා. අවුරුදු 5ක්. ඔව්. ඔව්. 55 පහ කරලා දීලා ලියුමක් කළා. ඊට පස්සේ කොමසාරිස්තුමා කිව්වලු අවුරුදු ඔබට ඉන්න වෙන්නේ අවුරුදු 5යි මේක ඇතුලේ හොඳට ඉඳලා जीवन काल सीमा शतक निवादेल තමයි රාජකර්ම මහත්මය එතකොට අපිට දෙන්නේ ජීවිතේ රාජකර්ම මහත්මයනේ රාජකර්ම මහත්මයා ඒතු ජේ.ආර්. ජයවර්ධන මහත්මයා එයා උත්සවයට ආවා මුළු ගෙදරත් අපි ගත්තේ ඉඳන්මයි රාජකර්ම මහත්මයා උපන්දිනය කියලා ජූනි 22 81 මේ දුන්නා ඒ ඒ රාජකර්ම මහත්මයා කෑරගල ගමේ ධනවකන්දවත්ත කියලා තියෙනවා एक बलांड राजकारण महत्वी හොඳින් ඉඳලා වරෙන් කියලා තමයි යා එතනදි කතා කරලා ගියේ. ඒකට මම ගෙවල් හදන්න පටන් ගත්ත ගමන්ම. ඔව්. ඊට පස්සේ ඉතින් මාසය ආයෙ ඉවරලා ඉතින් ගමට ආවා. ආවට පස්සේ රාජකර්ම මහත්තයා මගුල් මේ උපන්දිනේ කිව්වා. එහෙනම් අපි මේ දිනේටම මගුල් ගෙදර ගමු කියලා කතා කරගෙන සුහදත්වයෙන් සීරණයකට බැස්සා. ඊට පස්සේ රාජකර්ම මහත්තයා මේ ගේට දීලා මගුල් ගෙදරට ගිහිල්ලා අස්සම් කරලා ඒවා කරලා අපි මේ ගෙදරට ආවා. ඒ දිනේ මතකද? ඒ දිනේ 1981 කවද දිනේ? ජූනි 22. ජූනි 22 තමයි මේ ගෙදරට එන්නේ. ආවි. ආ එතකොට විවාහ වෙන්නේ තිය දවසම? ඉදාම. මෙතනමද විවාහ උත්සවය ගන්නෙත්? නෑ අපි ගෙදර ගත්තේ. ආ ඊට පස්සේ මෙහි ඉතින් අර කට්ටිය ඉදිරිලා සංග්‍රහගත යුතු කරලා රෝමය කළා ගියර් මහත්තයා ගෙදරට මේ ඉදිරිලා ගියර් මහත්තයා මේ ගෙදරට ආවද? ඔව්. හ්ම් හ්ම්. ඒ ඉදිරිලා ඉතින් ගේ යතුර බාරෙ දීලා අවිත ගියා. හ්ම් හ්ම්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඉතින් චරිත ගෙනවට කියන්න දුකයි ඉතින් එයාත් ඉතින් එතරම් රාජකාරණ මහත්තයාට ඉතින් මේ ඉදිල්ල අපිට පහුවදා උද්දෙත් ආව මේ නිවසට මේ ඉදිල්ල කොහොමද කියලා අහලා මේ ඉස්කෝලවත්ත කිරින්දිවැල ඉස්කෝලවත්ත උදාකල ගම්මානේ ඔබට නිවසක් හම්බ වෙන විදිහට නේ ඊට පස්සේ මේ අපි ඉතින් හොඳින් හිටියයි ඉතින් අවුරුදු දෙකක් අත් ඉතින් ඉන්නුනේ නෑ ඒ අවුරුදු දෙකක්වත් ඉන්න වුනේ නැත්තේ අපි මාරියත් එක්ක ඉදින් හින්දා වෙන්නේ නැතුනේ හා මාරියත් එක්ක අපි හින්දා වෙන්නේ දැන් මේ අවුරුදු දෙකක්වත් ඉන්න බැරි වුණා ඒ දුවයි පුතයි හම්බෙනව නේද ඔව් දුවයි පුතයි පුතා හම්බුනේ අපිට වෙන්නේ 81 නේ ඔව්
පුතා හම්බ වුණා මේ 82 මැයි 82 මැයි ඔව් හ්ම් හ් 82 මැයි 8 වෙනිදා හම්බුනේ විසක් පොයේ දාතේ හරි සතුටු වෙලා හිටියම ඉතින් මට කියන්න අද්දිකයි මේ පුතේ කුපන්න අපිට මෙහෙමයි හොඳයි හරි නේ කියලා ඔව් ඊට පස්සේ 83 සැප්තැම්බර් 29 තමයි දුව උපන්නේ ඔව් 84 සැප්තැම්බර් 27 තමයි මියා නැති වෙන්නේ ඒ කොහොමද ඒක තමයි ඉතින් නැති වෙන හේතුව හේතුව ඉතින් ඔය මේ ඔය ඉස්සෙල්ලා ප්‍රශ්නයක් තිබිලා තියෙනවා ඔය වැලිවේරිය පොලිසිය එක්ක මම ගමේ එක්කෙනෙක් හොරකමකට අහු වෙලා කියලා මියා ඒකත් ගිහින් බලලා බලන්න ගියාම හිර පොලිසිය උන්න මහත්තයෙක් කාලහන කෙනෙක් කිව්වලු කොයි දොහෝ කවුද හොයන්නේ මෙහි නෑ කවුරුවත් කියලා ඊට පස්සේ ඒ උන්න කොළුවෙකුට කටාන් ඇහුණලු මෙයාගේ කටාන් ඇහිලා එයා ඊළඟ මේ හිර කූඩුවේ ඇතුලින් නම්ම කෑ ගැහුවලු ගුණියයියේ ඔය කියන්නේ බොරු අපි මේ කූඩුවේ ඉන්නවා කියලා ඊට පස්සේ මේ ඉතින් කතාවට කිව්වා ඉතින් ඇත්තද මන් දැක්කේ නැහැ දුටු දෙයක් නෙමෙයි කතාව ඉතින් කිව්වා මේ පිරිපාල කියන පොලිසිය රාලහමේ මේ නේදා එහෙම වුණේ අනිත් කට්ටිය එහාට මෙහාට ගිහින් ඉඳලා තියෙන්නේ මෙයාට ඉතින් කර කර තමයි මෙයා පාරක් ගහුවා කියලා කිව්වේ පොලිසියට ගහලා ඔව් ඊට පස්සේ නිදි පොලිසිය ඊට පස්සේ එයත් කරපු වැඩේ යාගේ ඉන්නේ කියලා පිහියක් ගත්තලු දැලි පිහිය තමනවද කියන එක ඇතලා අරන් අද අපේ අවුරුද්ද එතකොට මහසිකුරාදා දවසේදා මෙහෙම බෙල්ල කපනවා අතපය කපනවා අද මං කරන්නේ ඒක උඹ මට ඊට පස්සේ හම්බ වෙනක කියලා මේ යති ඊට පස්සේ අර ළමයි එක හිර කූඩු හිටපු එක කතා කරලා එවිදින් තිබුණා ඊට පස්සේදී තමයි වැලිවේරිය පොලිසිය මෙයාට පාරේ යන්න දුන්නේ මොනවට හරි බටල ගන්නම ලැහැත්තුනා නඩියකට වාගේ කොහොමත් නැතුව ගියත් වැරදී එහෙනම් ගිහිල්ලා එදා ඒ අහු ඊට පස්සේ දවසක් අල්ලලා වැලිවේරිය පොලිසියෙන් අල්ලලා තුන්දුවක් ඇඩුවලු රුපියල් 145ක මේ කාංගරත්න කියන තැපල් කාන්තෝරුවට දිගලා පලයන් ගෙවල පලයන් කියලා ඒකකට මෙයත් ටිකක් ඉතින් මහරයි නීතියයි ඔක්කොම එකට එකතු කරගෙන බැලුවහම තියෙන්නේ කරුණාරත්න කියලාලු තුන්දුව තිබුණේ කරුණාරත්න කියලාලු නම තිබුණේ ඉතින් ඊට අසුබල සර් මොකද මගේ නම වෙනස් කළේ ඔයා කොහොමද මේ දැන් මේ තප්පරේට මම චීන හරි මේ එහෙම නැත්නම් සීරිසේන කියලා හරි කැමිලස් කියලා හරි මේ නමට දාන්න තිබුණේ ඒක නෙමෙයි කරුණාරත්න කියන එකහිය දාලා තියෙනවා කියලා ඊට පස්සේ ඕක අරගෙන මෙයා කොහොම හරි උසාවියට යනකම් යන්න උනා ඔතනින් දැන් ඊට පස්සේ ඉතින් ඊට පස්සේ නඩුවට ගිහින් නඩුවට ගියහම නඩුවෙන් දිනවලු මෙයා නඩුවෙන් දිනලා එනකොට ඒකට අපේ පුතා උන්නේ මගේ අක්කලයි ගෙදර ඇඹරළුයි ඉතින් මෙයා බලන්න යන්න කියලා එයා කියනවා එහෙම ඉතින් ප්‍රසිද්ධ කරලා තියෙන්නේ එතෙන්දි තමයි මේ අල්ලගෙන ගිහින් තියන්නේ අර පොලිසිය රාලහමලා දෙන්න එතන හන්දියේ ඉඳලා තියෙනවා මෙයා එතන බස් එකෙන් බහිනකොටම හන්දියේ ඉඳලා තියෙනවා ඊට පස්සේ අල්ලලා පාරවල් දෙකක් තුනක් ගහනකොට මම ගහගන්න ඇති කියලා මම හිතනවා ඉතින් ඊට පස්සේ තමා පොලිසිය තරන් ගිහින් තියෙන්නේ ඉහිල්ලා ඉතින් අපිට ඉතින් මේ තමා බලන්න හම්බුනේ ඊට පස්සේ දැන් මේ පොලිසියෙන් කිව්වද මම මියා ගියා කියලා පොලිසියෙන් කිව්වද මිය ගියා කියලා නෑ නෑ පොලිසියෙන් කිව්වේ නෑ මටත් අර අපි අක්කගේ පුතෙක් ගෙදරට ඇවිදilla කිව්වේ මෙහෙම අල්ලගෙන ගහනවා කියලා කිව්වේ ඒකින් මැරිට ඉස්සියක් කිව්වේ නෑ කොහොම හරි ස්පිරිතාලයට ගෙනihin තියන්නේ මිනිය තමයි මේ පොලිස් නිලධාරින් මේ පහර දීමට වරද කරවන්න උනේ නැද්ද නෝනේ දවස් 3යිද කොහෙද ගියන අඩුව මේව කරලා දෙන්න අපූර්වටවත් මොනවද කියන්නේ නිදහසට කරුණද මොනවද කියලා මට ඒක මතක නැහැ දැන් නිදහසට කරුණ විමසීමේදී ඔවුන් කියන්නේ මේ සාධාරණ මිනිමරුමක් කියලා ඔප්පු කරගත්ත ඒගොල්ලන්
පොලිස් නදරින්ට පහර දුන්න නිසා ඔව් සාධාරණ නිමරුව කියලා මම ඔප්පු කරගත්තා දවස් හතේ දාහනවත් දීලා තිබුණේ නැහැ අපි එතකොට දැන් මේ නිවසටම දරන් ඉන්නේ නිනේ නෑ මගේ අයියා කෙනෙක් ඉන්නවා එයා එක්ක හරි එකතු එකතුලා එන්නේ ඒ අයියා ගෙදරටම ගෙනිච්චි මීට විනා වෙනවා අපි ඒ වෙනකොට වයස කීයක්ද ඔබට මට එතකොට 35කට විතර 33 34ක් වෙනවා ඔව් ඉතින් ඊට පස්සේ ජීවත් වුනේ කොහොමද ජීවත් වුණා ඉතින් අපේ අක්කා කෙනෙක් හිටියා ටිකක් යමක්කම තියෙන ඒ එක්කෙනෙක් කියලා නෑ පවුලේ හැමෝම මට උදව් කළා ඊට පස්සේ ජීවත් වෙන්නේ ඊට පස්සේ මම ටිකක් දරුවන්ගෙන් ටිකක් ලොකු වෙනකොට ඔය මහන්ඩ ගත්තා එඳුන් මහන්ඩ ගත්තා ඒකෙන් ඉතින් ජීවත් වුණා ඊට පස්සේ මේ දරුවන්ව ජීවත් කරේ ඔබ ඇඳුන් මහලා එන සොච්චම් මුදලේ සොච්චම් මුදලේ නැබැයි එහෙම ඒකට වැඩිය වටිනේම කෙරුණා ගම්මිය අයගෙන ගම්මිය අයත් කවුරුත් මට පොල් ගෙඩිය හාල් ටික දුන්නා කැමිලස් මහත්මා ඔබට ගොඩාක් ලෙන්ගතුකමින් ආදරකින් හිටියත් හිටියා මතකද පරණ සිදුවිය ඇඳුම් මායිත්තම් ගැනලා දෙනවා ඒවා අපෝ නෑ ඒක එහෙම දෙන්න තරම් ඒක කන්නේ මගේ ගෙදරින්ම තමයි ඉරෙන් පැනලා එන ඉන්නකම්ම කෑවි බිව්වේ ඔබත් එක්ක ගත කරන්න කවුරුත් දෙක්ක වගේ කාලයක් නේ දෙකමාරක් ජීවිතේ ඒ තරම කටුක බව දැනෙන්නේ නැති ඔබට නේ ජීවිතේ උනාට පස්සේ නම් ඉතින් දැනුණා ඒක ඉතින් ඉඳගත්තා නේද එයාට ලොකු ආදරයක් සෙනෙහසක් ඔබේ තිබුණාද තිබුණා ඔහුගෙනුත් ඔබට තිබුණාද තිබුණා ඉරෙන් පැනලා ඔබත් බලන්න එනවා කියලා රංචක් තියෙනවා ඉරෙන් පැනලා ඔබ බලන්න ආවයි කියලා ඔව් අම්මා ඉතින් මම ඒක මේ අරගේ මේකේ වගේ අපේ ගෙවල් දෙක තුනේ මගේ ගෙදරයි එයාගේ අම්මයි ඉන්න ගෙදරයි එකම අත්තේ ගෙවල් දෙක සමාජයෙන් ගැරහිලි ඒක කොහොමද නේ කවදාවත් නැහැ අදටත් නැහැ මම ටිකක් හිතනවා මේ ළමයි දෙන්න නිසා අනේ ඉතින් මම කෙනෙක් දරුව දෙන්න එක්ක එහෙම කියන එකට එහෙමත් හිතන්න එපා කියලා තමයි දැන් මට ගමේ කිව්වෙත් ඉතින් එහෙමයි දැන් මේ චීන මේ ගමේ අයට ගොඩක් එකමුතු හිටියයි කියලා කතාවක් කියනවා එකමුතු කිසිම ගෙදරකින් කිසිම වචනයක් අහලා නැහැ ඔච්චර වුණා ඉතින් ගමේ වුණත් පොඩි පොඩි හොරකම් වලට සම්බන්ධ නැද්ද ඒව තියෙන දැටි තිබ්බන් නම් එච්චර ඉතින් ඔබට කියන්නෙත් නැද්ද නෑ මං අහන්නෙත් නෑ මට ඉතින් වැඩකුත් නෑ වාගෙන පොලිසිය ආවත් කියන්නේ නෑ මේ ඉන්න මේ ඉන්න කෑරකලා හන්දියෙන් හරවනවා නම් බයිසිකල් වලින් හරියයි දිල්ලා මෙයාට එතකොට ටෙලිෆෝන් නරවන්නේ නෑ නේ ඔය ෆෝන් එහෙම 9 ලක්ෂ මන්කොලේ ප්ලෑන් කරන්නේ ප්ලෑන් කරන්නේ මේගොල්ලෝ කොහෙද ප්ලෑන් කරන්නේ කොළඹදී තමයි ඕ අර යාගේ කාම්බරයක් කරන්න කොහෙද කියලා කොහේ හරි උන්නේ කොළඹ ඉන්නේ ඒ ඉතින්දි තමයි ප්ලෑන් කරගෙන තියෙන්නේ සතෝසේ සල්ලි කියලා කියනවා ඔව් සතෝසේ සල්ලි ලක්ෂ 9 ලක්ෂයක් කියලා කතාවට නම් ගියේ ඉතින් නෑ තුන් කිවිලා තියෙන්නේ ලක්ෂ 4යි මුදල් වලින් අනිත් ඒවා චෙක් කියලා කියනවා චෙක් කියනවා ඔව් චෙක් එන්නට ඉතින් අර ලක්ෂ 4ක් දුකෙද තියලා 45000 ගානේ කිව්වා තිබුණේ සල්ලි කොහෙද හංගලා තියෙන්නේ සල්ලි ඒ සල්ලිත් අරගෙන ඇවිදිල්ල තමයි අම්මත් එක්ක අම්මගේ ඥාතියෙක් ඉන්නවා මහරගම ඒ මහරගම ගෙදර ගිහිල්ලා තියලා තියෙන්නේ ඒගොල්ලන් දන්නේ නැහැ ඉතින් මුදල් කියලා දන්නේ නැහැ ලු අල්ලන්න යනකම් අර ඒ දවස්වල කතාව තිබුණා සූස් කේස් එකක් ගෙනහිල්ලා අල්මාරිය උඩ තිබ්බලු ලොකු ගාණක් නේ 45000ක් කියන්නේ 45000 ඒ කාලේ හිටියේ පොතත් බලමු මේක චීනම ලිව්වයි කියලා ඔබට විශ්වාසද ඔහුගේ මත් අකුරු තුමේ තියෙන්නේ ඒක නම් මන් දන්නේ මේවා ගෙනල්ලා දුන්නේ කවුද එයාමයි දුන්නේ මේ ඊර ගෙදරින්ද ලියලා ඔව් මට ගෙදර ගෙනියන්න කියලා දුන්නා එහෙදි නම ගිය අපරාධකරුවන් ලෙස රට කැළඹූ චීනා සහ සෙල්ලා නැවතත් අපරාධ කිරීමට පෙළඹෙද්ද මේ කරාට ෂූරෙක් නේ ඔව් මේ පළවෙනි පොත
මේ වගේ පොත් හතරක් තියෙනවා. ඇය බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ මේ කවුරුන් හෝ අධ්‍යක්ෂකරෙක් මේ අරගෙන චිත්‍රපටියක් කරයි කියලා. ඒ තරම්ම මේ කතාව මේ ලියලා තිබෙනවා. නමුත් ඇය දන්නේ නැහැ මේක කියවලා තමයි ඇයත් ඔහු කරපු කළ කී දෑ පිළිබඳව ඔබට කියන්නට වෙන්නේ. මේ දෙවනි පොත පොත් කීයක් තියෙනවද? මේ හතරක් තියෙන ලියලා තියෙනවා පොඩි. මේ තුන්වෙනි පොත ඒ වගේම තවත් පොතක් තිබෙනවා. ඒක පොඩි අන්තිම ටික ලියලා. අන්තිම ටික ලියලා තියෙන මේ පුංචි පොතේ. මේ කතාව ඉතින් හරි අපූර්වට ගෙතුණු කතාවක්. දැන් මේ ආදරණීය අම්මට වයස අවුරුදු 70ක් විතර වෙනවා. නමුත් ඇය වසර දෙකහමාරක කාලයක් තමයි චීනා සමග ගත කරලා තිබෙන්නේ. හැබැයි නමුත් චීනාව ඇසුරු කරලා තිබෙනවා කිලි සෙල්ලම් කරන කාලේ පටන්ම, කුඩා කල පටන්ම ඔබ ආශ්‍රය කරලා තිබෙනවා. ඉතින් ඇය බොහෝ දේවල් මේ හිතේ හිර කරගෙන ඇති. ඔහු කළ කී දෑ බොහෝ දේ මේ හිත ඉඩ දෙන්නේ නැතුව ඇති. ඔබට කියන්නේ තරම්ම මේ පිළිබඳ වතගොත ඇය හොඳ ආකාරවම දන්නවා. ඉතින් අපි ඔබතුමිට ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක යම්තාක් දුරට හෝ චීනා පිළිබඳව මෙලෙස රටට ඉදිරිපත් කිරීමට තමන්ගේ එකඟතාවය පළ කිරීම සම්බන්ධයෙන්. එහෙනම් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමිට.